මෙවන විට සියලු වාර්තා බිඳදමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අප නිරන්තරයෙන්ම ටෙලිවැකි බොහෝ ගණනකින් ප්‍රකාශ කළේ ගැටුම් ඇතිවීම සහ ඇති කිරීම ගැනයි. ගැටුම් නිර්මාණයට මුල පුරන්නේ දේශපාලනඥයින්. දේශපාලන ඕනෑ එපාකම්බලට අනුව පොලු අරගත්ත නීති විරෝධී ගිනි අවි අතට ගත්ත කුලී හේවායින් පාතාල අපරාධකාරීන් මේ දේශපාලන ජුන්ටාව තුළ ඕනාවටත් වඩා ඉන්නවා. පසුගිය අප්‍රේල් 9 වෙනිදා ගාලු මෝදරට ගැහුවේ ඒ නිහින දේශපාල නඩය මෙහෙවනු ලැබූ අපරාධකාරීනුයි. එදා ඊට අවශ්‍ය ආරක්ෂාව අපරාධකාරීන්ට අවශ්‍ය ඉඩකඩ හැදුවේ දේශබන්දු ප්‍රමුඛ පොලිස්පති බව රහසක් නෙවෙයි. නමුත් දෙන්නම තාම නිදැල්ලේ. එහෙම වෙන්නේ මේ පොලිස් නිලධාරීන්ට අනදුන් දේශපාලනඥයින් අතර ඇති සබැඳියාව හිතවත්කම නිසායි. ඕනෙම අනක් සුනකීන්ටත් වඩා කීකරු සෝච ලෙස ඉටු කරන නිසයි. අතුරුගිරිය සහ කුරුණෑගල මාස්පොත පොලිස් පහර දීම්ද අප දකින්නේ ගාලු මෝදර ප්‍රහාරවල දිගුවන් ලෙසයි. එනිසාම පිස්තෝල අතින් ගත් පොලිස් නිලධාරීන් සේම පොලිස් වාහනවලට මිනිසුන් යට කරන්න හදන මේ පොලිස් අපරාධකරුවන්වද නීතියේ රැහැනට ගත යුතුයි කියලා මුලින්ම යෝජනා කරනවා. පෝලිම්බල ඉන්න මිනිස්සු නෙමෙයි මේ රට බංකොලොත් කළේ. හිඟමනට ඇදලා දැම්මේ. නායකන්දක් උඩට ගිහින් තිබ්බේ. කෑම බීම අත්‍යවශ්‍ය දේවල් හිඟ මිල ඉහළ රටක් හැදුවේ මේ පෝලිම්බල දහදුක් විඳින මිනිස්සු නෙවෙයි. මේ තැනට රටපත් කළේ අනුවන අඥාන හොර දූෂිත තීන්දුගත් කණ්ඩායමයි. බැසිල් රාජපක්ෂල, මහින්දල, අජිත් නිවාඩ් කබ්‍රාල්ල, WD ලක්ෂ්මන්ල, SR ආටිගලල, PB ජයසුන්දරල පමණක් නෙවෙයි ජනාධිපති ගෝඨාභයත් ඒ අතර ප්‍රමුඛතම පුද්ගලින්. ඊට අමතරව රනිල් එක්ක එදා හිටපු පාස්කර් ලිංගම් සහ රනිල් වික්‍රමසිංහත් මේ රට මේ අගාධයට ඇදලා දැමීමට වගකිව යුතුමයි. ඊට අමතරව ඕනේ ගොන් තීන්දුවකට අත ඔසවන ඔය පාර්ලිමේන්තුවේ 3-2 බලය තියාගන්න උදව් වන දූෂිත දේශපාලන නඩයත් මේකේ ප්‍රධාන හවුල්කරුවන්. නමට ක්‍රියාත්මක වූ නාමික කැබිනට් මණ්ඩලය සාලේ මැදලී කැබිනට්ටුවට වඩා හපන් කියලා අප නිතර නිතර ලියලා තියෙනවා. මේ සියලු දෙනා එකතු වෙලයි මේ දේශපාලන නඩේ එකතු වෙලයි මේ රට මේ අගාධයට ඇදලා දැම්මේ. අද උපන් ගමට යන්න බැරි තැනට මේ දේශපාලන දූෂිතීන් පත් වෙලා අවසන්. ඒකයි අප මීට පෙරත් ප්‍රකාශ කළේ ආයේ මැතිවරණවලට ගෙන්ගෙට යාම් බොරු කියලා. එහෙම ගියොත් ජනතාව ඉලපත නැති නිසා බොහෝ වෙලාවට කොස්ස හරි ඉදල හරි අතට ගනීවි කියලා. දැක්කනේ අමරවීරට උපන් ගමෙන්ම ලැබුණු හූ සංග්‍රහය. දැන් ලැජ්ජාවක් නැතිව රෙදි නැතිව යට ඇඳුම් නැතිව සමහර දේශපාලනඥයින් මාධ්‍ය සාකච්ඡා තියලා කතා කරන්නේ තොත්ත බබාලා වගේ කටට අඩු සූප්පු විතරයි. හිටපු ජනාධිපති මෛත්‍රී එයයි රනිල් වික්‍රමසිංහයි අතර කඹ ඇදිල්ලක් ගැන මතක් කරනවා. දැන් වත්මන් ජනාධිපති ගෝඨාභයයි රනිල් අතරත් කඹ ඇදිලිලු. රනිල් වික්‍රමසිංහ ආගමනයතුමායි මමයි ආණ්ඩු කරනකොට රටේ ඇති වෙච්ච තත්ත්වය ජනාධිපතිතුමා ඇමතිවරු කැඳවනවා, නිලධාරීන් කැඳවනවා, සාකච්ඡා කරනවා, උපදෙස් දෙනවා. අගමැතිතුමා ඇමතිවරු කැඳවනවා, කොමිටිපත් කරනවා, නිලධාරීන් තෝරනවා, උපදෙස් දෙනවා. පැහැදිලිව පේන දෙයක් තමයි මේ දෙදෙනා අතරේ සම්බන්ධතාවයක් නැහැයි කියන එක. කම්බ බැරි නම් දෙන්න 3 දෙනා එකතු වෙලා අඹුඩෙන් ඇදගෙන ඒක ගලව ගත්තත් අපට නම් කමක් නැහැ. අපට අවශ්‍ය රටේ ප්‍රශ්න විසඳන එකයි. ඔය කම්බ ඇදලි නිසා තමයි මෛත්‍රීගේ රනිල්ගේ කකුල් දෙක මැද්දෙම පාස්කු බෝම්බේ පිපුරුනේ. ලැජ්ජ නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයි කියනවනේ. හොඳම උදාහරණය මෛත්‍රී ඔයා. තමන්ව අඩි 6ක් වලපල්ලට යවන්න හිටපු මහින්දට ඔයා ව්‍යවස්ථාව කඩලා අගමැතිකම දුන්නා මතකද? ඔයාලා ගැන ලියන එකත් කතා කරන එකත් වෙලාවකට ලැච්චයි. පළමු ප්‍රශ්නේ ඉන්ධන.
ඉන්දන ගැටලුව විසඳ ගන්න එක. ඉන්දන නැතුව මේ රට දුවන්න බෑ. නගරේ පාසල් වහලා ගමේ පාසල් ඕන නම් අරින්නලු නැත්නම් වහන්නලු. දුර දක්නා නුවණක් නැති කොන්ද පණ නැති තීන්දුව తీරන. මේ අතර ඔන්ලයින් ගැන ආයේ කතා කරනවා. සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන ඇමතිට කවුරු හරි කිව්වද දන්නේ නැහැ ඔන්ලයින් අධ්‍යාපනයේ gedara hiramanen කරන්න පුළුවන් කියලා. ඔන්ලයින් යන්න ජංගම දුරකථන ඕනේ. ඒ සඳහා ඩාටා ඕනේ. දුරකථන ජංජාලත් ගණන් ඇරලා තියෙන්නේ. ත්‍රිවිල් එකක් දුවලා දරුවන් තුන් දෙනාට කන්න දෙන තාත්තලා ළමයින්ට ඔන්ලයින් දෙන හැටි කියලා දෙන්නකෝ. මේ මිනිස්සු පෝලිම් වල මේ දේශපාලන නඩේ යන්නේ කොහෙද කියලා ඇහුවම මල්ලේපොල් උත්තරම තමයි දෙන්නේ. මොනවා කළත් අංක 1 පෙර පරිදි ප්‍රමුඛතා ලැයිස්තු කතා නැතිව ඉන්දන ටික දෙන එක. සලාක කතා කිය කිය කටේ සූප්පුව ගහගෙන ඉන්න ඉන්දන ඇමති කාංචනටත් එක්කයි මතක් කරන්නේ. මේ රට සාමාන්‍යකරණයට පත් කරන්න ඉන්දන ටික අත්‍යවශ්‍යයි. මාස 6කට රටට ඉන්දන ටික ගේන්නම ඕනේ. මාසයකට ඉන්දන ගේන්න ඩොලර් මිලියන 520ක් විතරයි වැය වෙන්නේ. මාසයකට ලංකාවට අවශ්‍ය පෙට්‍රල් 92 ප්‍රමාණය මෙට්‍රික් ටොන් 150,000යි. 95 වර්ගයේ අවශ්‍ය මෙට්‍රික් ටොන් 15,000යි. ඩීසල් ලෝනේ මාසයටම මෙට්‍රික් ටොන් 180,000යි. සුපිරි ඩීසල් ලෝනේ මාසයටම මෙට්‍රික් ටොන් 15,000යි. භූමි තෙල් මාසයටම මෙට්‍රික් ටොන් 18,000ක් ඕනේ. ඊට අමතරව ගුවන් යාන ඉන්ධනත් එක්ක ගත්තාම මාසයකට නැව් 9ක් විතර ගේන්න ඕනේ. මේ හොර තක්කඩි හදිස්සි මිලදී ගැනීම යටිමැඩි ගැහෙලි නැත්නම් මාසයකටම මේ සියල්ල ගෙන්වන්නම යන්නේ ඩොලර් මිලියන 520ක් විතරයි. ඩොලර් බිලියන 3-4ක් අතේ තියාගෙන ආපු අගමැති රනිල්ටයි රට පුරාම අර ව්‍යාපෘති මේ ව්‍යාපෘති කඩිනම් කරන්න කියලා කෑමොර දෙන ජනාධිපති ගෝඨාභයටයි ඩොලර් මිලියන 520ක් තාම හොයාගන්න බැරි නම් ඔය දෙන්න හොඳයි බානකට ගැට ගහන්න. මාස 6කටම ඩොලර් මිලියන 3120ක් විතර ඕන වෙනවා ඉන්ධන ගෙන්න ගන්න. ඉන්ධන මාස 6කට ගෙනාවොත් ස්ටොක් කරගත්තොත් මේ ප්‍රශ්නෙන් තුන් කාලක් ඉවර වෙනවා. ඒ සඳහා මාසයකට ඩොලර් මිලියන 520ක් හොයාගන්න බැරි මේ නඩෙත් ඊට මහ බැංකුවත් ඇත්තටම වග කියන්න ඕනේ. මේ අය උගුරට හොරා බේත් කමින්ද සිටින්නේ. පොලිම් උග්‍ර කරලා මිනිස්සුයි පොලිසියයි මහපාරේ මිනිමරා ගන්න තැනට රටපත් කරලා බංකර් ඇතුලේ සඳුළු තලවලටයි වෙලා පිස්සු හොල්මන් කතා කිය කිය ඉන්නවා. බලාගෙන ගියම මේ නඩේට වඩා ඩඩ්ලි සිරිසේනට කොන්ද තියෙනවනේ. අපි පෙරේදා ටෙලිවැකේන් කිව්වේ හාල් හංගගෙන ඉන්න වැඩිගාන්ට එළියට දාන්න හදන ප්‍රධාන වීමෝල් හිමියන් තුන් දෙනා ගැන. අඩුම ගානේ ඩඩ්ලිට කොන්ද තිබ්බා. ඔව් හාල් ඒගාන්ට දෙනවා කියනවත් මේකෙන් අදහස් වෙන්නේ නැහැ ඩඩ්ලි සිරිසේන සුද්ධවන්තයි කියලා. ඔය කිව්ව ගමන් ඩඩ්ලි හාල් අඩුගානට දෙවි කියලා අප විශ්වාස කරන්නේ නැහැ. ඔය ඩඩ්ලි වගේ සහල් මෝල් අයිතිකාරිනුත් මේ දේශපාලන ඡන්ද කරන්න මොනතරම් සල්ලි පගාව ලෙස දුන්නද මේ අයගෙන් ගත්තද කියලා පුළුවන් නම් ඩඩ්ලි සිරිසේන මාධ්‍යට ඇවිත් කියන්න. එදාට මේ රටේ ජනතාව ඔයාට යම් ප්‍රමාණයකට හරි ගරු කරાવી. ඔබත් යන තැනකට ඒක හරි අපූරු පිනක් වේවි. නමුත් අඩුම ගානේ හාල් මාෆියාව එක්ක දේශපාලන සම්බන්ධයක් තියෙනවා කියලා හරි ඩඩ්ලිට කියන්න හයිය තිබ්බා. අගමැති රනිල් ඔයාටත් දැන් බෑ. ගෝඨාභය ජනාධිපති ඔයාට කොහොමත් බෑ. ඔය 225 ඇතුලේ අඩුම ගානේ මොලේ කඳුලක් ඇති 10ක් 15ක් ඇති අනිත් නඩේම හොරු දූෂිතින් එතනෝල් කාරින් මේ දූෂිත ගනුදෙනු කරුවන් කප්පන් කාරුවන්ගෙන් ඔය කණ්ඩායම පිරීලා තියෙන්නේ. මේ වෙලාවේ දැන්වත් බැරි බව පිළි අරගෙන දෙක වසර හරි එක වසර හරි ළමයෙකුට දීලා ගියත් පවු නැහැ. තමුන්ලා මේ රටේ නොඉඳ කොහේ හරි වෙන තූත්ති කොඩියකට ගියොත් තමයි දැන් නම් හොඳ. මාස 7-8ක් පුරා ඉන්ධන ටික ගෑස් ටික දී ගන්න බැරි ඔහෙලා මොන පාලකයෝද? ඇත්තටම රාජපක්ෂ නඩේ හම්බන්තොට හදපු රටම ණයකන්දකට ගෙනිච්ච වල් වැදුණු හම්බන්තොට වරාය සම්මන්ත්‍රණ ශාලාව සූර්යවැව ක්‍රිකට් ක්‍රීඩාංගණේ ගුවන් තොටුපළ වගේ රට විනාශ කළ ව්‍යාපෘතිවල සාපය මේ රටේ මහපාරේ හඬා වැටෙන මිනිසුන්ගේ සාපය තමුන්ලා පස්සේ එන එක කවදාවත් වළක්වන්න බැරි වෙයි. තමුන්ලා පසුපස එන එක ස්ථීරමයි. අදත් රාජපක්ෂ අදෝ වාතයත් රනිල්ගේ අදෝ වාතයත් සුවඳමයි කියන මේ උන්දලගේ හොර සල්ලි වලින් කොරා කෑ සමහර දූෂිතින්ටත් කියන්නේ නැත්තේ මේ අද මහබඟ දුක් විඳින ජනතාවගේ සාපෙන් නම් ගැලවීම බොරු කියලාමයි.